සක්වල වැඩසටහන සම්බන්ධයෙන් විශාල කතාබහක් වෙනවා මේ දවස්වල. ඔබගේ පක්ෂයේ සභාපතිවරයා සරත් පොන්සේක මහත්මයා පාර්ලිමේන්තුවේදී කියනවා සක්වල වැඩසටහනට සල්ලියෙන්නේ කැෂිනෝ හරහා කියලා. ඍජු ප්‍රකාශයක් සිද්ධ කරනවා. ඒ වගේම විශේෂයෙන් ඊයේ දවසේ ජාතික ජනබලවේගයේ නායකතුමා නුවර ප්‍රදේශයේ පැවති රැස්වීමකදී කියනවා ඔබේ පක්ෂය හඳුන්වා දෙන්නේ සමගි ජන කැසිනෝ ව්‍යාපාරය කියලා. කෙලින්ම ඒ ප්‍රකාශය ඔහු කරනවා. මම අහන්නේ මේ චෝදනාව සක්වල වැඩසටහනට මුදල් දෙන්නේ කොහෙන්ද කියන පළවෙනි ප්‍රශ්නෙට මට පිළිතුරු ලබා දෙන්න. ඉන් පස්සේ මම ඔබතුමාගෙන් තව කාරණා ටිකක් තිබෙනවා දැනගන්න. ඔව් නෑ, ඇත්තටම මට කියන්න තියෙන්නේ සක්වල වැඩසටහනට නීති විරෝධීව කොහෙන් හරි මුදල් එනවා නම් ඒක විමර්ශනය කරන්න පුළුවන්. ඒක කාට හරි ගිහිල්ලා පැමිණිල්ලක් දාලා එක්කෝ ජනාධිපතිතුමා හරි රජය හරි කාට හරි ගිහිල්ලා ඒක මේ විමර්ශනය කරන්න පුළුවන්. ඒක මං හිතන්නේ ඇත්තටම මේ ඊයේ නෙමෙයි ඔක පටන් ගත්තේ. ඔක ඉතාම දීර්ඝ කාලයක් තිස්සේ සක්වල වැඩසටහන කරගෙන ගියා සමගි ජන බලවේගය ඇතුළු අපේ විපක්ෂ නායකතුමා. ඒකෙන් විශාල ප්‍රතිලාභයක් මේ රටේ දූදරුවන්ට හම්බෙනවා. එතකොට මේ රටේ දූදරුවන්ට ඒ ප්‍රතිලාභය හම්බෙනකොට දේශපාලන වශයෙන් සමගි ජන බලවේගයට ප්‍රහාරයක් එල්ල කරන්න අවියක් හැටියට මේ සක්වල වැඩසටහනට ප්‍රහාරයක් එල්ල කරනවා. සමහරවිට මේක පක්ෂ සභාපතිතුමා තමයි ඉදිරිපත් කරන්නේ මේ චෝදනාව. නෑ, මම හිතන්නේ කවුරු ඉදිරිපත් කළත් ඒකට මොනවා හරි පෙන්වන්න දෙපේ මොකද්ද කොහොමද එතුමා ඒ නිගමනයට පැමිණුනේ කියලා. නමුත් එතුමා එක වචනයක් කියලා මේක කැසිනෝ වලින් එනවායි කිව්ව පළියටම අපිට ඒක පිළිගන්න බෑ. ඒ හින්දා එතුමා මොනවා හරි සාක්ෂියක් මේ පෙන්වන්න ඕනේ. ඒක උත්තර දෙන්න විපක්ෂ නායකතුමා ඉදිරිපත් වෙයි එහෙම සාක්ෂියක් පෙන්වුවොත් එහෙම. නමුත් ඒක සාක්ෂියක් නැතුව නිකන් පාර්ලිමේන්තුව ඇතුලේ ඒක කිව්වයි කියලා ඒක ඔප්පු වෙන්නේ නැහැනේ. ඉතින් ඒ හින්දා ඕනම කෙනෙක්ට ඕනම චෝදනාවක් කරන්න පුළුවන්. නමුත් යම්කිසි සාක්ෂියක් මේක ඒක ඔප්පු කරන්න